आईपॉन उपलब्ध अदापूर्तुवे हृदय वस्तु अब हृदय संसरण पद्धति प्रधानम पोंपे विधि क्रियाकरण हृदय संबंधे हृदय कटस्नाम किरीम सा हृदय दी रुधिर गमन करण पार यानि पड़ी मार्ग विस्तर को मम मिन्न मे वगे हृदय मे मेक क्रम क्रम मंगे क्रमेट नमकर मुलिम मतकतियागण अभी मे ओनम हृदय की रूपसटाह मतकतियागण ये रूपसटाहने उयाध्या बलागन इन के हृदय के लिता मे वीडियो इकन मम इन्नो मम दें उदिया बलागन इन इतकोट मे अविल मगे मुना मे अविल मगे वम्मत इतना मे अविल मगे දකුණුමත එතකොට මෙන්න මේ හෘදය දිහා බලුවම මේ හෘදයත් ඔයාලා දිහා බලන් ඉන්න එක නිකේ මගේ හෘදය කියලා හිතන්නකො එතකොට මගේ මේ තියෙන්නේ වම් අතනේ එහෙනම් මෙන්න මේකේ මේ සයිඩ් එක ඇවිල්ලා මොකද්ද වම් පැත්ත මේ සයිඩ් එකම ඇවිල්ලා මේ සයිඩ් එක ඇවිල්ලා මොකද්ද එහෙනම් දකුණු පැත්ත මුලින් මේක පැහැදිලි කරගන්න ඕනේ මෙන්න මේක මම මෙදි මෙහෙම පැලුවොත් මේ පැත්ත විල වම් පැත්ත මේ පැත්ත විල මොකද්ද දකුණු පැත්ත එතකොට වම සහ දකුණ ලස්සන්ට වෙන් කරගත්තාම අපිට එතනින් එහාට ලේසි හෘදේ තියෙන පුතේ කාමර හතරක් කුටීර හතරක් අපි කියනවා කුටීර කියලා සාමාන්‍ය විද්‍යාත්මකව කුටීර නිකන් හිතන කාමර හතරක් ඒ කාමර හතරේ උඩ තියෙන කාමර පේලි උඩ දෙකයි පහළ දෙකයි තමයි තියෙන්නේ ඉතින් මේක මේ දෙක තමයි උඩ කාමර දෙක මේ දෙක තමයි යට කාමර දෙක මේක තමයි උඩ කාමර දෙක මේක උඩ කාමර මේක වුණාද යට කාමර එතකොට උඩ තියෙන කාමර වලට කියනවා පුතේ කර්ණිකා කියලා එතකොට මේ උඩ තියෙන කාමර වලට කියන නම මොනවද කර්ණිකා එතකොට උඩ තියෙන කාමර වලට කර්ණිකා කියලා කියනකොට මේ වම සහ දකුණ කියන වචන පාවිච්චි කරලා ගත්තා මෙන්න මේ කාමරේ මොකද්ද වම් කර්ණිකාව මේ කාමරේ මොකක්ද ඇවිල්ලා දකුණු කර්ණිකාව පැහැදිලිද ඔය වම කියන එකයි දකුණු කියන එකයි පාවිච්චි කරලා කර්ණිකා කියන වචනෙත් එක්ක කරුණ අපිට එහෙම නම් කරගන්න පුළුවන් ඉතින් මම එහෙම සංකීර්ණ වෙන නිසා එහෙම වෙන වෙනම නම් කරන්න තු මේ කරන ක්‍රමයේ කියලා දෙනවා ඔයාලට පහළ තියෙන කාමර වලට කියනවා කෝෂිකා කියලා පහළ තියෙන කාමර වලට මොනවද කියන්නේ කෝෂිකා කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි කර් කෝ කර් කෝ කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි එතකොට මේ කෝෂිකාව මොකද්ද වම් කෝෂිකාව මේ කෝෂිකාව මොකද්ද දකුණු කෝෂිකාව පැහැදිලිද එතකොට හෘදයේ තියෙන කුටීර හතර නම් කරන්න දැන් ඔයාලට පුළුවන් කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි ඒ කර්ණිකා දෙක සහ කෝෂිකා දෙක වම් දකුණු කියලා බෙදෙනවා එතකොට ඒක නම් කරගන්න පැහැදිලිව පුළුවන් වෙන්න ඕන දැන් මේ වෙනකොට ඊට පස්සේ මෙන්න මේ කර්ණිකා සහ කෝෂිකා වලට සම්බන්ධ වෙන බට සෙට් එකක් නාල සමූහයක් තියෙනවා නාල කීපයක් තියෙනවා මම ප්‍රධාන වශයෙන් කියන්නේ මෙන්න මේ කොක්කක් වගේ තියෙන බටේ තියෙනවා නේද කොක්කක් වගේ නාලයක් කියන්නේ මේ කොක්කක් වගේ තියෙන එකට කියනවා සංස්ථානික මහා ධමනී කියලා සංස්ථානික මහා ධමනී එකට සංස්ථානික කියන එක නැතුව මහා ධමනිය කියලාත් කියනවා එහෙම නැත්නම් මහා කියන කැල නැතුව සංස්ථානික ධමනිය කියලාත් කියන්න පුළුවන් ඒ තුනේ සංස්ථානික ධමනිය කියන්නේ මේ හෘදයේ ඉඳන් ඉවතට ඔක්සිජනීකృత ඔක්සිජන් පුරවගත්ත ලේ යන ප්‍රබලතම ප්‍රධානම මාර්ගය එතකොට ඒක තමයි ඒක තිබුණ නැත්නම් ඇත්තටම ජීවියක් නෑ ඒ ජීවී හෘදේ වැඩ කරන්නේ නැහැ එතනින් යාට රුධිරේ පොම්ප වෙන්නේ නැහැ එවගේම මෙන්න මේ ටී අකුරක් හැදිලා තියෙන නාලේ තියනවා නේද මේකට කියනවා පොදුවේ පුප්පුෂීය ධමනිය කියලා ඒකට කියනවා පුප්පුෂීය ධමනිය පුප්පුෂීය ධමනිය කියලා කියනවා ඉතින් මෙන්න මේ ටී හැදති එකේ පොදුවේ පුප්පුෂීය ධමනිය කියලා කිව්වට මෙන්න මේ කෙලවරට අපි ඊතලේ ගහලා තිබුත් අපිට කියන්න පුළුවන් දකුණු පුප්පුෂීය ධමනිය කියලා මේ පැත්තකට ඊතලේ ගහලා තිබ්බ දුවම් පුප්පුෂීය ධමනිය කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා
පැහැදිලිද ඔය නාල දෙක වෙනවම කතා කරාම දැන්ට තමයි ඊට පස්සේ මෙන්න මේ වම් පැත්ත සහ දකුණු පැත්ත හෘදයේ වෙන් කරන මෙන්න මේ විත්තියක් තියෙනවා මෙන්න මේ විත්තිය මෙන්න මේ විත්තියට කියනවා පුතේ හර් කර්ණික කෝෂික ආවරය හෘත් කර්ණික කෝෂික ආවරය කියලා කියනවා හෘත් කර්ණික කෝෂික ආවරයෙන් තමයි මේක දකුණු සහ වම් බෙදින්නේ ඉතින් ඔය හෝල් ඉන් ද හાર્ට් කියලා කියන්නේ හදවත් සිතුරු කියලා කියන්නේ සමහරක් අයගේ මේ හෘත් කර්ණික කෝෂික ආවරේ සිතුවීම් එකට හාවිලා නැති අවස්ථා තියෙන්න පුළුවන් එතකොට මේ පැත්තේ තියෙන ලේ දෙක දෙක මේ පැත්තේ ලේ මොකද වෙන්නේ මිශ්‍ර වෙනවා සාමාන්‍යයෙන් දකුණු පැත්තේ තියෙන්නේ ඔක්සිජනී හෘත රුධිරය ඔක්සිජනී හෘත ඒ කියන්නේ ඔක්සිජන් නැති කියන එක හරි වම් පැත්තේ තියෙන ඔක්සිජනී කෘත රුධිරය ඔක්සිජන් සහිත කියන එක පැහැදිලිද එතකොට අපි අර දැකපු වීඩියෝ වල මේ පැත්තේ තිබුණේ මේ දකුණු පැත්තේ නිල් පාටලේ නේද තිබුණේ වම් පැත්තේ තිබුණේ මොන පාටලේද රතු පාටලේ සාමාන්‍යයෙන් අපි ලේ වල පාට සඳහන් කරනකොට නිල් පාටින් හඳුන්වන්නේ ඔක්සිජන් අඩංගු නොවන රුධිරය. ඒ කියන්නේ අපි කියමු කුණුලේ කියලා කුණු නේ. එතකොට රතු පාටින් අපි සාමාන්‍යයෙන් පෙන්눔 කරන්නේ ඔක්සිජනී කෘත ඔක්සිජන් අඩංගු ඔක්සිජන් රිච් බ්ලඩ්. ඒකට තමයි අපි මේ පාට පාවිච්චි කරන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි. දැන් අපි ඊළඟට බලමු කොහොමද මේකට ලේ ඇවිල්ලා මේක සුද්ධ වෙන්නේ කියලා. හොඳයි. අපි බලමු කොහොමද මේ හෘදයට රුධිරය ලැබෙන මාර්ග කියලා. මෙන්න මේ කාමරේ නම් මොකද්ද? දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාවට පුතේ බට දෙකක් විවෘත වෙනවා. එක බටයක් එනවා පල්ලෙහා ඉඳලා අනිත් බටේ එනවා ඉහළ ඉඳලා. පැහැදිලිද? එතකොට මේ බට දෙකම විවෘත වෙන්නේ දකුණු කර්ණිකාවට. මේ දකුණු කර්ණිකාවට එන බට දෙකින්ම එන්නේ අපේ ඇඟේ තියෙන සියලුම අවයව සෛල පටක පද්ධති ඇසුරෙන් එන ඔක්සිජනී හෘත රුධිරය. මං කිව්ව සැර වැඩිදි මෙහෙම හිතන්න කුණු ලොරි ටිකේ එනවා. කුණු පුරවගත්ත ලොරි. හරි. ටිපර් කියමුකෝනේ. මොම්මලේ ටිපර් එකක් අඳිනවා. මේ ටිපර් එකේ පුරවගෙන තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. කුඩිනුත් මං තව ටිපර් එකක් අඳිනවා. ඒකෙත් පුරවන් තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් පුරවගත්ත ටිපර් මෙන්න මෙහෙම. මේකේ ඉඳලා මෙන්න මේ පාර දිගේ උඩට එනවා. මේකේ උඩහා හෘදයට වඩා උඩින් තියෙනේ වගේ උඩහා ඉඳන් පහළට එනවා. එතකොට මෙන්න මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් පුරවගත්ත. ඒ කියන්නේ කුණු පුරවගත්ත කුණු ලොරි ටික. කුණු ටිපර් ටික මෙන්න මේ හෘදයට වඩා පහළ ඉන්ද්‍රියන් ගේවා ටික මෙන්න මේ පල්ලෙහා බටේ දිගේ ඇවිල්ලා දකුණු කර්ණිකාවට ගොඩ වෙනවා. හෘදයට වඩා ඉහළ මට්ටම් වලින් එන ඒවා ටික. ඒ කියන්නේ මොළය සහ ඇස කන නාසය ඔය ආදී ඉන්ද්‍රියන් වෙන් එන කාබන් ඩයොක්සයිඩ් පුරවගත්ත ලේ ටික මෙන්න මේ උඩ පාර දිගේ එනවා. එතකොට මේ පල්ලෙහා ඉඳන් එන පාරට මෙන්න මේ බටේට කියනවා අදර මහා ශිරාව කියලා. අදර මහා ශිරාව. අදර මහා ශිරාව. එතකොට මෙන්න මේ උඩ තියෙන බටේට කියනවා උත්තර මහා ශිරාව. උත්තර මහා ශිරාව කියලා කියනවා. අදර මහා ශිරාවයි උත්තර මහා ශිරාවයි. උතන අදර මහා ශිරාවටම අපර මහා ශිරාව කියලාත් කියනවා. උත්තර මහා ශිරාවට පූර්ව මහා ශිරාව කියලාත් කියනවා. එහෙමත් කියන්න පුළුවන් නම් කරනකොට. එතකොට මෙන්න මේ උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව ඔස්සේ කුණු පුරවගත්ත ලොරි ටික එනවා. දැන් මේ ලොරි ටික කොහෙද තියෙන්න පුතේ? දකුණු කර්ණිකාවට ඇවිල්ලා. දැන් ওই විදිහට උත්තර මහා ශිරාවෙන් සහ අදර මහා ශිරාවෙන් මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් පුරවගත්ත ටිපර් ටික දකුණු කර්ණිකාවට ඇවිල්ලා තියෙනවා. ඕම් ඕකට ආපු ඒ ටිපර් එකකින් ටිපර් ටික දැන් මෙන්න මෙතන දිනවා කපාටයක්.
කපාට ගැන මම වීඩියෝ එකක් දැම්ම මගේ දැන් පැහැදිලි වෙන්නේ නැති මේ කපාටේ ඇරිනවා මෙන්න මේ පල්ලෙහා පැත්තට මෙහිට කපාටේ ඇරිලා මෙන්න මේ ටිපර ටික මෙන්න මේ කාමරයට එනවා මෙන්න මේ ආකාරයට මොකද්ද මේ පල්ලෙහා කාමරේ ඒකට කියනවා දකුණු කෝෂිකාව කියලා දකුණු කෝෂිකාවට පිරෙනවා මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් පුරවගත්ත ටිපර ටික මේ දකුණු කෝෂිකාවට පිරෙන ටිපර ටික ये कार्बन डाइऑक्साइड ने बहुल कामर दिखे मैं कार्बन डाइऑक्साइड बहुत रुतिरनी सा मेन मे कामर दिखे मैं नील पार्टी पाट कर लिब्बे मैंने तेरी अति इतकोट ये लेट इट पास मेन मे एक स्पंद मेन मे बटे से तीन मेन मे बटे मिथना तीन कपाट पुते कपाट की तव पार मेन मे वाट की अड्ड सद कपाट की कपाट दिखा मुना अंड सद कपाट की मेक पुपुषीय दमन संबंध अंड सद कपाटे एक मेकट विधरा पुपुषीय अड सद कपाटे की पुपुषीय अड सद कपाटे हरह मेन मे कार्बन डाइऑक्साइड पूर्वगत लेटिक मेन मेम मेन मे टी बटे दिगे दिपेट बिदलावा मेहिंगाबूट दिपेट बिदलावा कुहाटद मे वे अन्नी मेवटिक अन्नी पुते पेनहल दवा पेनहल गुलाटम मेन मे कार्बन डाइऑक्साइड पूर्वगत टिपर टिकाई पेनहल गुलाट अन्नी आई पेनहल गुलाकदी मे कार्बन डाइऑक्साइड टिक बाल ऑक्सीजन पटवगेन एनवा कुहाटदी ये ऑक्सीजन पटवगत लेटिक इन्नी मेन मे वम कर्णिकावट मम ऑक्सीजन पटवगन क्रियावलीगन ऑक्सीजन पटवक टिपर टीक मेन मेकट बट हतर विवृत वेण बट हतर कीलिए बट हतर कुनाट बट दिखाई अई पेनहल दिखाई दी पेनहल दिखे वम पेनहल इक बटे कोई दकुन पेनहल तव बटे कोई इत मेन मे बट दिख वस्ते हृदय दिहावट नवतना मे टिपर टिक दमे टिपर वाल मुनवाद पिर्ती मग की तेरेन्नो दम की पेनहल गुला पेनहल गुला कार्बन डाइऑक्साइड बाल ऑक्सीजन पटवगा ये ऑक्सीजन टिक तम दमे टिपर वाल दीये इतनी ऑक्सीजन पटवक टिपर टिक मेन मे बट दिखे मेन मे काम रेटना ऑक्सीजन ने पटवगनी ऑक्सीजन कृत रुदि रतुपाटाई එතකොට එන්නේ ඒ ලේ ටික මෙන්න මේ වම් කර්ණිකාව තුලට ඇවිල්ලා ඒක පිරුණාට පස්සේ වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතරත් තියෙන මේ වගේ තව කපාටයක් එතකොට පුතේ මේ කපාටිට කියනවා ද්විතුණ්ඩ කපාටය කියලා මේකට කියනවා මොකද්ද ද්විතුණ්ඩ කපාටය මෙහෙමනේ වම කියලා කියන්නේ අකුරු දෙකයි නං ද්වි හරි මතකයි එතකොට මේක මොකද්ද ද්විතුණ්ඩ කපාටය නැත්නම් මේකටම කියනවා තව නමක් මයිටර කපාටය කියලා. එතකොට මට ඉස්සෙල්ලා මෙතනදී කියන්න වටුණා එතනත් එහෙමමයි මේක දකුණු පැත්තේනේ. දකුණු පැත්තේ තියෙන කපාටේනේ දකුණු කියන්නේ අකුරු තුනයි. අකුරු තුනයි නම් 3. 3 තුණ්ඩ කපාටය. මෙතන තියෙන මොන කපාටේද? 3 තුණ්ඩ කපාටය. පැහැදිලිද? 3 තුණ්ඩ කපාටය තමයි එතන තියෙන්නේ. හරි දැන් එතකොට මේ ද්විතුණ්ඩ කපාටේ හරහා මෙන්න මේ වම් කෝෂිකාව ඇතුළට මෙන්න මේ ඔක්සිජන් පුරවගත්ත ලේ ටික එනවා. එතකොට දැන් මෙන්න මේ කාමරෙත් තින්න ඔක්සිජන් පිරිච්ච ලේ. ඔක්සිජන් පුරවගත්ත ටිපර් එක. ඊට පස්සේ ඒ ඔක්සිජන් පුරවගත්ත ටිපර් එක මොකද වෙන්නේ? ඊළඟ ස්පන්දින් මෙන්න මෙතන තියෙනවා තවත් අර වගේ අඬසඳ කපාටයක් නේ. අඬසඳ කපාටයක්. ඒකට කියනවා මේක සංස්ථානික මහා දමනියනේ නේ. සංස්ථානික මහා දමනියට සම්බන්ධ වෙලා තියෙන අඬසඳ කපාටට කියනවා සංස්ථානික අඬසඳ කපාටය කියලා. ඒක ඔස්සේ මෙන්න මෙහෙම මුළු ඇඟටම බෙදලා දෙනවා. මුළු ඇඟටම මුළු ඇඟ කියලා කියන්නේ මොලේ සිට පාදාන්තය දක්වා මේ ඔක්සිජන් පිරිච්ච ලේ ට්‍රක් ටික මෙන්න මේ පාරේ හෘදයෙන් මොකද කරන්නේ එළියට පොම්ප කරලා යවනවා. මම හිතන්නේ පැහැදිලි. දැන් මං ඊළඟට කියන්න යන්නේ ඇගේදී මොකද වෙන්නේ කියලා. දැන් අර විදියට සංස්ථානික මහා දමනියෙන් පිටවෙච්ච ඔක්සිජන් පුරවගත්ත ට්‍රක් එකකට මොකද වෙන්නේ
ඒ ට්‍රක් එක අපි හිතමු යම් කිසි සෛල දෙකක් ආවට යනවා කියලා. දැන් මේ සෛල අතරින් විහිදලා තියෙන රුධිර කේශනාලිකාවක් තමයි මම මේ ඇඳලා තියෙන්නේ. ඉතින් මේ රුධිර කේශනාලිකාව තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒකට ඔන්න ඔක්සිජන් පුරවගත ට්‍රක් එක මෙහිම එනවා. මම මේක ආදර්ශනයක් පමණයි. ඉතින් ඒ ට්‍රක් එකේ තියෙන මේ රුධිර කේශනාලිකා කියලා කියන හරියට නිකන් මේ බස් හෝල් තියෙන නේද බස් ස්ටෑන්ඩ් එකක් වගේ. හැමතැනම බස් හෝල් තියෙන. ඉතින් මෙන්න මේ බස් හෝල් එකකින් මේ ඔක්සිජන් ටික මොකද වෙන්නේ? බහිනවා. එහෙම නැත්නම් මේ ඔක්සිජන් ටික මොකද කරන්නේ? සෛලවල බානවා. සෛලවල බාලා ඉවර වෙලා සෛලවල දැනටමත් හැදිලා තියෙනවානේ. සෛලවල අපි දන්නවා සෛලවලෙන් කරන විශේෂ ක්‍රියාවලිය තමයි සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනයට තමයි මේ ඔක්සිජන් ඕන වෙන්නේ. ඉතින් ඒක ඔක්සිජන් වලින් කරාට පස්සේ අතුරුපල විදිහට හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. ඉතින් මේ කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ කුණුනේ. ඒ කුණු මණු ටික ගොඩ ගහලා තියෙනවා මෙන්න මේන කට්ටි එනකල් ගෙනියන්න. ඉතින් මෙන්න මේ කාබන් ඔක්සිජන් පුරවගත්ත ටිපර් එක ඇවිල්ලා ඔක්සිජන් ටික බාලා කාබන් ඩයොක්සයිඩ් ටික මොකද කරන්නේ? පටව ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් ටික පටවගෙන ඉවර වෙලා ඒ ටිපර් එක දැන් මොනවද තියෙන්නේ ටිපර් එකේ? දැන් ටිපර් එකේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. මෙතනට එනකන් තිබ්බේ මොනවද? ඔක්සිජන්. ඔක්සිජන් ටික මේ සෛල දෙපැත්තට බෑවා. බාලා මේ සෛල දෙපැත්තේ කැටකාර දෙපිච්ච කුණු මණු ටික මොකද කරන්නේ? පටව ගත්තා. පටවගෙන ආයෙසදැයි මේ පාර දිගේ උඩට යනවා. ඉතින් මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් පුරවගත්ත පාර කොහාටද සෙට් වෙන්නේ නැත්තේ? දැන් ඔයාලට තේරෙන්න ඕනේ. හෘදේ දකුණු පැත්තටනේ. දකුණු පැත්තේ එක්කෝ අදර මහා ශිරාවට, එහෙම නැත්නම් උත්තර මහා ශිරාව ඔස්සේ හෘදයට තමයි මේ වටි කියන්නේ. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය තමයි සෛල වලදී සිද්ධ වෙන්නේ. එතකොට මම මේ කියන ටිපර් කියන සංකල්පේ තේරුම් ගන්න, ඇත්තටම මේ ටිපර් කියන්නේ මොනවද? රතු රුධිරාණු. රතු රුධිරාණු වලින් තමයි ඔක්සිජන් පරිවහනය කරන්නේ. පැහැදිලිද? දැන් මම කියලා දෙන්නේ අර පුප්පුෂීය දමනියෙන් ගියපු ලේබල්ට මොකද උනේ කියලානේ. මේක හાર્ට් එක නම් හරි, මේක තමයි අර ටී හැඩදී බටේ. ඒ ටී හැඩදී බටේ දිගේ දෙපැත්තට මොනවද ගියේ මම කතා කර මම කිව්වා කාබන් ඩයොක්සයිඩ් පුරවගත්ත ටිපර් ටික තමයි ඔය දෙපැත්තට ගියේ. ඉතින් ඔය කාබන් ඩයොක්සයිඩ් පුරවගත්ත ටිපර් ටික දෙපැත්තට ගිහිල්ලා මේ මොකද්ද මොනවටද මේ යන්නේ? පෙනහළු වලට තමයි යන්නේ. ඉතින් මේක පෙනහළක් ගැන හිතන්නකො. මේ පෙනහළට කාබන් ඩයොක්සයිඩ් පුරවගත්ත කුණු ලේ ටික ගිහිල්ලා ඒ පෙනහළු වල මේක ගර්තයක්. හොඳේ ගර්තය ගැනත් මම කතා කරා. ගර්තේ ගාවදි මේ කාබන් ඩයොක්සයිඩ් ටික මේ ටිපර් ටික මොනවා කරනවද? බානවා. කාබන් ඩයොක්සයිඩ් ටික බාලා ඉවර වෙලා ඒ ගර්තේ තුල තියෙන ඔක්සිජන් ටික මොනවා කරගන්නවද? පටව ගන්නවා. ඔක්සිජන් පටව ගත්තට පස්සේ ඔක්සිජන් පටව ගත්ත ලේ ටික තමයි මෙන්න මේ පාර දිගේ හෘදයේ වස්තුවෙන් කියලා මෙන්න මෙතනින් මේ බට දෙකෙන් සෙට් වෙන්නේ මෙන්න මේ කාමරේට. මොකද්ද මේ කාමරේ? වම් කර්ණිකාව. එතකොට මේක සම්පූර්ණයෙන්ම සංවෘත ක්‍රියාවලියක්. සංවෘතයි කියලා කියන්නේ මේකේ කොහෙවත් කාටවත් පැනලා යන්න බෑ. මේක එක රවුම මේ රවුමක් වගේනේ, චක්‍රයක් වගේ. හෘදයෙන් පෙනහළු වලට එනවා, පෙනහළු වලින් ඔක්සිජන් පුරව ගන්නවා, ඊට පස්සේ ආය හෘදයට එනවා, හෘදයෙන් ඊට පස්සේ ඇඟේ සෛල වලට යනවා, සෛල වලින් ආයසරයක් හෘදයට එනවා, හෘදයෙන් පෙනහළු වලට යනවා, පෙනහළු වලින් ආයසරයක් හෘදයට එනවා නේ. ශරීරය තුලින් එකවතාවක් රුධිරය හුමාරු වෙනකොට හෘදය තුලින් දෙවතාවක් රුධිරය වටේ යනවනේ. ඔකට කියනවා ද්විත්ව සංසරණය කියලා. රුධිරයේ ද්විත්ව සංසරණය කියලා කියනවා. මම හිතන්නේ මේ පාර ගැන පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ප්‍රශ්න ටිකක් තියෙන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යටින් අනිවාර්යෙන් වීඩියෝ එකක් හදලා දානවා ඒකට. එහෙනම් අදට අපේ පාඩම මෙතකින් නිමා කරමු. තව ඉස්සරහට වීඩියෝ එනවා. හાર્ට් ඇටැක් ගැන එහෙම. එහෙනම් ඉතින් අයිබුවන්. For latest passion, Ed Eyre with YouTube.